සියට් කා රේඩියල්ස් The road is yours. ජයල කණුවන පිහිටි සමූපකාර ග්‍රාමීය බැංකුවේ පැතිවිත්තියක් අඩි එකහමාරක පමණ විස්කම්බයකින් හාරා කිසිවෙකු ඊට ඇතුළු වී තිබුණේ වෙසක් පොහොය නිමිත්තෙන් දින කිහිපයක් ඒ වසා තිබියදී. එහිදී රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් කිලෝ 2ක් බරති රන් භාණ්ඩ තුගයක් සහ රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් සොරාගෙන තිබූ අතර බැංකුවේ CCTV කැමරා පද්ධතියද සම්පූර්ණයෙන්ම ගලවාගෙන ගොස් තිබුණා. ඒ සම්බන්ධයෙන් පැලියුගොට අපරාධ කොට්ටාසය විමර්ශනයක් ආරම්භ කළ අතර විමර්ශකයින්ගේ ප්‍රමුඛ අවධානය යොමු තිබුණේ බැංකුවේ බිම වැටී තිබී සොයාගත් ග්‍රයින්ඩර් තල කිහිපයක් වෙතයි. සේප්පු කැපීමට යොදාගත් බවට සැක කෙරෙනු එම ග්‍රයින්ඩර් තල චීනයෙන් ආනයනය කරන දෙල්ගොඩ ප්‍රදේශයේ පිහිටි ආයතනයක් වෙත ගිය පොලිසිය ඒ කාර්යමණ්ඩලයේ සහාය ලබාගෙන තිබුණා. ඔවුන්ගෙන් සනාථ කරගත් තොරතුරුවලට අනුව රාගම ප්‍රදේශයේ වෙළඳ ආයතනයක CCTV කැමරා පරීක්ෂා කිරීමේදී පුද්ගලෙක් මෝටරතයකින් අවස්ථා 3කදී පැමිණ ග්‍රයින්ඩර් සඳහා යොදාගන්නා තල අත්වසුම් අඳුමිටි ආදිය මිලදී ගන්නා අයුරු නිරීක්ෂණය කර තිබෙනවා. ඒ පිළිබඳ සැකසිතූ පොලිසිය අදාළ මොටරතේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ සැකකරු කොළඹ ආශ්‍රිත රාත්‍රී සමාජ ශාලාවල නිරතුරුවම ගෙවසෙන්නෙකු බවටයි. ඒ අනුව කොල්ලුපිටියේ පිහිටි ප්‍රසිද්ධ සමාජ ශාලාවක සිට පිටතට පැමිණමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. 34 හැවිරිදි සැකකරු කැස්බෑව මඩපාත කහපොළ පදිංචිකරුවෙක්. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරුවලට අනුව ජයල ග්‍රාමීය බැංකුවෙන් කොල්ලකෑ රන් භාණ්ඩවලින් කොටසක් ඔහු තාවකාලිකව නවාතන්ගෙන සිටින රාගම හොරපේ කාමරයක සංගවා තිබියදී සොයාගැනුණා. ග්‍රාමීය බැංකුවේ සේප්පුව කැඩීමට යොදාගත් ග්‍රයින්ඩර් ඇතුළු ආම්පන්න තොගය සහ ඔහු එදින හැඳ සිටි ඇඳුම්ද එම කාමරයේම තිබී හමු වුණා. සොරාගත් රන් ආභරණවලින් කොටසක් පිටකොටුව හෙට් වීදිය ප්‍රදේශයේ රන් ආභරණ වෙළඳසැල් කිහිපයකට අලෙවි කර ලබාගත් රුපියල් ලක්ෂ 24ක මුදලක් කැසිනෝ ක්‍රීඩාව සඳහා වැය කළ බවයි සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ. 5/22 2024 5/25 අතර වෙසක් එකට පහළ තියෙන කාල දින ගණනාව ඇතුළත තමයි මොහු දින 3ක් මේ බැංකුව ඇතුළේ රැඳී සිටමින් බිත්තියත් සේප්පු 3කුත් කපන්න මොහු දින 3ක් ඒ ඇතුළේ ඉඳගෙන වැය කරලා තමයි මේ අපරාධය කරලා තියෙන්නේ. අපරාධ ස්ථානයේ දාලා ගිය මේ ඩිස්ක් එකෙන් තමයි මේ සීළු අපරාධයන් සුළුමුළු අනාවරණය කරගත්තේ. ඔහු වැඩිදුරටත් පොලිසියට පවසා ඇත්තේ ඉකුත් 2023 වසරේ වෙන්නප්පුව මනම්පිටිය සමූපකාර ග්‍රාමීය බැංකුවේ ග්‍රීල් කපා ඊට ඇතුළු වී මේ ආකාරයෙන්ම සොරකමක් සිදු කළ බවයි. එහිදී සොරාගත් කිලෝ 3හමාරක බරකින් යුත් රන් භාණ්ඩ අලෙවි කර එම මුදල් වලින් තමා දිනට භාවිත කරන මෝටරතේ මිලදීගත් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. අපරාධ ගණනාවක් තියෙනවා. තැපැල් කාර්යාල 4ක්, සතු සායතන 2ක්, වීසා 2ක් වැනි ස්ථාන සේප්පු කඩලා මංගොල්ල කාලා තියෙනවා. කිසිදු අවස්ථාවක පොලිස් අත්අඩංගුවටපත් නොවී නිදැල්ලේ සරමින් කැසිනෝ ක්‍රීඩාවටත් මුදලට ඔට්ටුවැල්ලීමටත් දැඩිව ඇබ්බැහි වී ඇති ඔහු හෙරොයින් ජාවාරය මෙද නිරත වී ඇතැයි පොලිසිය පවසනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.